අයිබෝවන් සංයුක්ත ගණිතය විෂය හදාරණ ඔයාලා දැන් අධ්‍යයනය කරන්න සූදානම් වෙන්නේ ඝාතීය ශ්‍රිත පිළිබඳවයි. මෙහි දැක්වෙන්නේ ඝාතීය ශ්‍රිත කොටසේදී අපි ඉගෙන ගන්න කරුණු. ශුද්ධ ගණිතය විෂයපතේට අදාළ වන ඝාතීය ශ්‍රිත අවකලනය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, එහෙමනම් අපි දැන් ඝාතීය ශ්‍රිත පිළිබඳව වන මූලික සිද්ධාන්ත අධ්‍යයනය සඳහා යොමු වෙමු. අපි මුලින්ම බලමු ඝාතීය ශ්‍රිතය අර්ථ දක්වන ආකාරය පිළිබඳව. x යනු තාත්වික සංඛ්‍යාවක් සහ a යනු එකට අඩු ඕනෑම තාත්වික නියතයක් වූ විට y සමානයි a හි x වන බලය ලෙස ඉදිරිපත් කළ හැකි ශ්‍රිතයක් පාදය a ලෙස පවතින ඝාතීය ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වනවා. බලන්න, a එක වුණොත් ඕනෑම x අගයකදී වයිට ලැබෙන්නේ එක යන පිළිතුර පමණයි. ඒක නිසා මේකෙදී ඒ එකට සමාන වෙන්න බැහැ. ඝාතීය ශ්‍රිත සඳහා උදාහරණ වශයෙන් fx සමානයි 5 x වන බලය, fx සමානයි 10 x වන බලය ආදී ශ්‍රිත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අනුව අපට පෙනී යනවා පාදය a ලෙස එකට අසමාන ඕනෑම ධන තාත්වික සංඛ්‍යාවක් ගනිමින් ඝාතීය ශ්‍රිත අපරිමිත ගණනක් සොයාගත හැකි බව. එම නිසා ගණිතයේදී e හි x වන බලය සම්මත ඝාතීය ශ්‍රිතය ලෙස අප භාවිත කරනවා. අර්ථ දැක්වීමට අනුව මෙහි x යනු ඕනෑම තාත්වික සංඛ්‍යාවක්. මෙහි e යනු අපරිමේය සංඛ්‍යාවක් වන අතර එහි අගය ආසන්න ලෙස 2.718 වෙනවා. මෙම සම්මත ඝාතීය ශ්‍රිතය අනන්ත පද ගණනක එකතුවක් ලෙස ලිවිය හැකි බව සොයාගෙන තියෙනවා. එනම් e x වන බලය සමානයි එක ධන x බෙදීම ක්‍රමාරෝපිත එක ධන x වර්ගය බෙදීම ක්‍රමාරෝපිත දෙක ධන x ඝනය බෙදීම ක්‍රමාරෝපිත 3 ආදී වශයෙනුයි. දැන් අපි බලමු EX වල අවකලන සංගුණකය ලබා ගන්න ආකාරය. මුලින්ම FX සමානයි EX ලෙස ගනිමු. X හි සිදුවන ඉතා කුඩා වෙනස ඩෙල්ටා X ගෙන් නිරූපණය කළොත් FX ධන ඩෙල්ටා X E හි X ධන ඩෙල්ටා X බලයට සමාන වෙනවා. අපි අවකලනයේදී ඉගෙනගත් අවකලන සංගුණකයේ අර්ථ දැක්වීම අනුව fx හි අවකලනය f'x සමානයි සීමාව ඩෙල්ටා x බිඳුවට කරා යන විට fx ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. එහිදී e හි x බලයක් සහිත පදයක් පොදුවන බව ඔබට පෙනෙනවා ඇති. එම e වල x පදය පිටතට ගත් විට e හි x වාරයක් e හි ඩෙල්ටා x ඍණ 1 ලෙස ප්‍රකාශනයේ ලබය සුළු වෙනවා. දැන් e හි ඩෙල්ටා x පදය e වල x හි ප්‍රසාරණය මෙන් අපරිමිත පද ගණනක එකතුවක් ලෙස ලියා ගන්න පුළුවන්. දැන් ඩෙල්ටා x පදයක් වරහණින් පිටතටගෙන හරය සමග සුළු කරමු. ඩෙල්ටා x බිඳුවට යන විට වරහන තුල පළමු පදය හැර අනෙක් සියලුම පද බිඳුවට යන බව ඔබට පැහැදිලි ඇති. අවසානයේදී e හි x වල අවකලනය e x ම වන බව අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු ඝාතීය ශ්‍රිතය ප්‍රස්ථාරගත කළ විට ලැබෙන හැඩය මොන වගේද කියලා. ඒ සඳහා අපි y සමානයි e x ලෙස ගනිමු. x සඳහා විවිධ අගයන් ආදේශ කර y හි අගයන් ලබාගෙන එම අගයන් ප්‍රස්ථාරගත කළොත් අපට මෙවැනි ප්‍රස්ථාරයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රස්ථාරයේ ලක්ෂණ පිළිබඳ සලකා බලමු. අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක දර්ශකය බිඳුව වන විට පිළිතුර එක වන බව. ඒ නිසා x සමානයි බිඳුව වන විටදී ශ්‍රිතයේ අගය, ඒ කියන්නේ e වල x වන බලය
එක වනවා. ඒ අනුව ප්‍රස්ථාරය වයියක්ෂයේ ධන එක හරහා ගමන් කරන බව අපට පෙනෙනවා. ඒවගේම ප්‍රස්ථාරය පිහිටන්නේ එක් අක්ෂයෙන් උඩයි. එනම් සෑම එක් අගයකටම ස්විතයේ අගය ධන බව පැහැදිලි. එක් අක්ෂයේ දකුණට යත්ම ඊට අනුරූප වයි අගයන් වැඩිවන බව පෙනෙනවා. එනම් එක් ධන අනන්තයට යනවිට ස්විතයේද ධන අනන්තය කරා යනවා. එලෙසම එක් අක්ෂයේ වමට යත්ම ඊට අනුරූප වයි අගයන් කුඩා වන බව පෙනෙනවා. එනම් එක් ඍණ අනන්තය කරා යනවිට ස්විතය බිඳුව කරා ආසන්න වෙනවා. එලෙසම වක්‍රයට අඳිනු ලබන ස්පර්ශකයේ අනුක්‍රමණය හැම විටම ධන අගයක් ගන්නවා. මේ බව දෙවන ප්‍රස්ථාරය අධ්‍යයනය කළ විට පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රස්ථාරය දෙස බැලුවොත් ඔබට පෙනෙනවා ඕනෑම එක් අගයකදී වක්‍රයට ඇඳි ස්පර්ශක ධන අනුක්‍රමණයක් සහිත සරල රේඛා බව. එම නිසා වක්‍රයට අඳින ස්පර්ශකවල අනුක්‍රමණ හැම විටම ධන බව පැහැදිලි. දැන් අපි ප්‍රතිලෝම ඝාතීය ශ්‍රුතිය පිළිබඳ ඉගෙන ගනිමු. ඊට ප්‍රථමයෙන් මූලික ලඝු ගණක පිළිබඳ දැනුම මතක් කරගතහොත් 10 යන සංඛ්‍යාව 10ේ 3වන දර්ශකය ලෙස ලියාගන්න පුළුවන් බව ඔබ දන්නවා. මෙය ලඝු ගණක ආශ්‍රයෙන් ලිව්වොත් ලඝු 10ේ පාදයට 1000 සමානයි 3 ලෙස ලියන්න පුළුවන්. ඒ ආකාරයටම y සමානයි e x යන්න ලඝු e පාදයට y සමානයි x ලෙසත් ලියන්න පුළුවන්. එම නිසා ඝාතීය ශ්‍රුතයේ ප්‍රතිලෝම ශ්‍රුතය ලෙස y සමානයි ලඝු e පාදයට x නම් ශ්‍රුතය ලැබෙනවා. ඒ වගේම ගණිතයේදී ලඝු e පාදයට x යන පදය කෙටි කර ln x ලෙස සංකේතවත් කරනවා. දැන් අපි බලමු ප්‍රතිලෝම ඝාතීය ශ්‍රුතයේ ප්‍රස්ථාරයේ හැඩය මොන වගේද කියලා. x සඳහා විවිධ අගයන් ආදේශ කර ඊට අනුරූප y හි අගයන් ලබාගෙන එම අගයන් ප්‍රස්ථාරගත කළොත් අපට මෙවැනි ප්‍රස්ථාරයක් ලබා ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ ලක්ෂණ ගැන කතා කරනවා නම් මෙම ප්‍රස්ථාරය පවතින්නේ y අක්ෂයෙන් දකුණු පසයි. එනම් x හි ධන අගයන් සඳහා පමණයි. ඒ වගේම x අගයන් අනන්තයට යන විට ඊට අනුරූපව ශ්‍රිතයේ අගයද එනම් ln x ද අනන්තයට යනවා. ප්‍රස්ථාරයේ x බිඳුව කරා එළඹෙන විට ශ්‍රිතයේ අගය ඍණ අනන්තය කරා යන බවද ප්‍රස්ථාරයේ නිරීක්ෂණයෙන් වටහා ගන්න පුළුවන්. ශ්‍රිතයේ x සමානයි 1 ආදේශයෙන් ln සමානයි බිඳුව ලෙස ලැබෙනවා. ඒ බව ප්‍රස්ථාරයේ x අක්ෂයේ එක හරහා යන නිසා ප්‍රස්ථාරයේ හැඩයෙන් වටහා ගන්න පුළුවන්. දැන් අපි ඝාතීය ශ්‍රුතිය සහ ප්‍රතිලෝම ඝාතීය ශ්‍රුතිය එකම ඛණ්ඩාංක තලයක සටහන් කර බලමු. හොඳයි. මෙහිදී ඝාතීය ශ්‍රුතයේ ප්‍රස්ථාරයේ අක්ෂ මාරු කළහොත් ප්‍රතිලෝම ඝාතීය ශ්‍රුතිය ලැබෙන බව ඔබට පෙනෙනවා නේද? දැන් අපි මේ ඛණ්ඩාංක තලයේම y සමානයි x රේඛාවත් ඇඳ බලමු. එවිට y සමානයි x රේඛාව මත ඝාතීය ශ්‍රුතයේ ප්‍රතිබිම්බය ප්‍රතිලෝම ඝාතීය ශ්‍රුතය බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඕනෑම ශ්‍රුතයකට සත්‍යයි. ප්‍රතිලෝමය පවතින ඕනෑම ශ්‍රුතයක ප්‍රස්ථාරයේ y සමානයි x රේඛාව මත ප්‍රතිබිම්බය ගත් විට එම ශ්‍රුතයේ ප්‍රතිලෝම ශ්‍රුතයේ ප්‍රස්ථාරය ලැබෙනවා. මුල් කොටසේදී අපි ඉගෙන ගත්තා y සමානයි a හි x ආකාරයේ ශ්‍රුතයක් ඝාතීය ශ්‍රුතයක් වන බව. y සමානයි a හි x සමීකරණයේ දෙපසම ලඝු e පාදයට ගත් විට ලඝු e පාදයට y සමානයි ලඝු e පාදයට a හි x ලෙස ලැබෙනවා. දර්ශක හා ලඝු ගණක පිළිබඳ නීතියට අනුව x දර්ශකය පිටතටගෙන x වතාවක් ලඝු e පාදයට a ලෙස ලියන්න පුළුවන්. ඒ වගේම ලඝු e පාදයට y සමානයි x වාරයක්
LNA විදිහට ලියන්න පුළුවන්. අවසානයේදී y සමානයි e හි x වතාවක් LNA ලෙස ලැබෙනවා. එම නිසා මේ සියලු ප්‍රතිඵලවලින් a හි x සමානයි e හි x LNA ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ප්‍රතිඵලය ඉදිරියේ එන ගණිත කර්මවලදී ඔබට ඊටා ප්‍රයෝජනවත් වෙනවා. අපි මේ වගේම තවත් පාඩමකින් නැවත හමුවනතුරු ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්.